ගස්වැල් මල් ගෙඩි ආදිය කැඩීම අනවසරයෙන් ගැනීම දිහි අය වන අපට සුදුසු නොවන බව කුඩා කල සිටම අපේ වැඩිහිටියන් අපට කියා දී ඇත. නමුත් වර්තමානයේ වැඩිහිටි අය පවා එවැනි අවවාද දෙනු වෙනුවට දරුවන්ද සහභාගී කරගෙන පූජා භූමි තුර ඇති ගස්වලට ගල් දී ආදී දේ ගතා ඒවා කැඩීමේ විනාශ කිරීමේ යෙදෙනු පෙනේ. එවැනි අය සුළුපට සිතා කරන මේ ක්‍රියාවේ ඇති විපාක ස්වභාවය සහ නොගැලපෙන බව බොහෝ දෙනාගේ යහපත පරිදි දහමට අනුව පහදා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි ඒ ඉල්ලීම අපි නොදැනුවත්ව කරගන්න මහ පව් කියනවා. මේවා හොඳින් තේරුම් අරගන්න ඕන හැටි භයානක දෙයක්. සංඝසත් පූජා භූමි කියන්නේ සාසනීය සතු දේවල්. යම් පූජා භූමියක් සාසනීය සතු කළා කියන්නේ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට පූජා කළා. ඒ පූජා කරන දෙයක වටිනාකම සීමා කරන්න බෑ. මේ පමණයි කියලා පූජා භූමියක් පූජා කළාට පස්සේ ඒ අය ලබන පුණ්‍ය කුසල ආශිර්වාද බලයත් අනන්තයි අප්‍රමාණයි. එතෙන් පටන් කල්පයක් ගියත් මේ කල්පාවසානිය දක්වා මේ පූජා භූමිය වෙනස් කරන්න බෑ. ඒකයි බුද්ධ දේශනාව. පූජා කළොත් ඒ කල්පේ දින කම්ම අපි දන්නේ නැතුව හිටියත් ඒක පූජා භූමිය. ඒ පූජා කරපු අවස්ථාවේ පටන් ගන්නේ පූජා භූමිය සංගසතු. දේශනාවල සඳහන් කරලා තියෙන්නේ විසුණු වහන්සේලා පොහොය කරනකොට පොය සීමාවක් තියෙනවා. පොය මළුවක් කියන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පොය මළුවක් තිබිලා අපි දන්නේ නැතුව තිබුණා. යම් දිවසකට හෝ ගෝචරලා දිවස්සදි කෙනෙක් අතීතාංශ ඥානයේ වතුකලා දැක්කොත් මෙන්න මේක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පොය මළුවක් කියලා. ඒ පොය මළුව ආයිහරයක් නැවත වාරයක් අගහතු කරන්න ඕනේ නැහැ. ඒක පොය කළ හැකියි. ඒ කියන්නේ බුද්ධාන්තරයක් ගියත් මේ බුද්ධාන්තරයේදීත් ඒක වෙනස් වෙලා නැහැ. ඒ තරම් දෙයක්. ඒ නිසා තමයි ඉස්සර පූජනීය ස්ථාන ඉරහල කොටලා තියෙන්නේ. ඉරහත පවතිනා තාක් කල් සාසනීය සතු කියනවා මේ කල්පේ තියෙන කම ඉරහත පවතින. ඉරහත පවතිනා තාක් කියලා තමයි පූජා වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ කපුසඩු බුදුරජාණන් වහන්සේ කාලේ පූජා කළා නම් කොණාගර බුදුරජාණන් වහන්සේ කාලේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ, ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ, මතු බුදු වෙන මෛත්‍රී වරහන් වහන්සේ බුදු වෙච්ච කාලෙටත් වෙන කළොත් ඒවා සංගසතු. හරි ගැඹුරු තැන. මේක දන්නේ නැහැ හුඟ දෙනෙක්. මේ සාසය අන්තර්දාන වෙනකොට සංගසතු කරුවත් අන්තර්දානයි කියලා හිතුවත් වැරදි. මේ තරම් ගැඹුරු දෙයක් සංගසතු කිරීම කියේ. ඒ සාසන භූමියක තියෙන ස්වභාවය ඒකයි. අපි අහලා තියෙනවා කරරෝම සුතිරෝම කියලා යක්ෂයෝ දෙන්නේ කියලා. අපි දහම් පොතල තියෙනවා. මේ යක්ෂයෝ දෙන්නාගේ යක්ෂ උත්පත්තිය ලබන්න හේතු වෙච්ච කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මීට පෙර බුද්ධ ශාසනයකදී කරපු තරහ වැඩ. මේ කරරෝම කියන යක්ෂය හැදුන හැටි වෙන්නලා තියෙනවා. මෙයා පෙර මනුස්සේ ගොවි. ඉතින් මේ ගොවියා මොකද කරන්නේ? දවසක් බණ අහන්න හිටිලා බුදුසාරේ මේ බුද්ධාත්මේ වෙන්දා තිර තිරවට එක මතක නැහැ හරියට. බණ අහන්න හිටලා ඉතින් ඇවිදිලා කුඹුරේ වැඩ කරගෙන හිටුවා මඩ පිටින් ඇවිදිලා හිටා පූජනීය ස්ථානයක ඉඳගත්තා. ඒ ස්ථානේ අර ඉඳගත්ත දෙන මඩ ගෑවිලා හැම තියලා යන්න ගියා. බලත් ඇහුවා. නොසලකිල්ලෙන් බණ ඇහුවා නම් බණ හොඳ හිඳ බණ ඇහුවට දහම් ගරුත්වයේ බණ අහනවා නම් ඒවා ඔක්කොම පිරිසිදුව බොහොම නිහඬව ගෞරවයෙන් බණ අහන්න ඕනේ. ඒවා පිරිසිදු ලොකද දැන දැනමත් මේක අපිරිසිදු කරලා එහෙම තියලා ගියාට පස්සේ අර කරපු පින් යටපත් වෙලා හිටන් මරණාස්ථාවේදී ආවේ අර මඩ ගාලා නොසලකිල්ලෙන් ගිය පාප කර්මය. යක්ෂයෙක් වෙලා ඉපදිලා ශරීරයේ ඔක්කොම තියෙන මල් ගස් දැලි පිහිවාගෙන කර්ම ශක්තියෙන් හටගත්ත ශරීරය නිසා මේ මිනිස් ශරීරය වාගේ නෙමෙයි. ඉඳගත්ත ගාම අර ඉඳ ගන්න බෑ දැන්. ඉඳගත්තුත් දැලි පිහි පස්ස පැත්තට යනවා වගේ කැපෙනවා මල් වලට.
අතපය එහා මෙහා කළොත් ඇඟෙන් ඇඟ ගෑවුනොත් හැමතැනම කැපෙනවා. ආහාර ගත්තාම වායසනීපයි. කර්ම ශක්තියෙන් ඒකයි පූර්ණ වෙලා. කැපීමේ දුක විඳිනවා. මෙන්න මේ ආකාර වන්නා දුක් විඳින දැලි පිහැනි ලෝම ඇති ඒ ලෝම තමන්ගේ ලෝභ වලින් තවම කැපෙන ශරීරයක් ඇතුළු උපන්. මේ කර්මෝම යක්ෂයාගේ ස්වභාවය. තවත් ඒ වගේ හිතුව එක්තරා එක්කෙනෙක් ඇවිදින්න ඔළුවේ තෙල් ගාලා තිබුණේ නැහැ ටිකක් ඔළුවක් කරවිලා බැලුවා පාලිසාව තෙල් තියෙනවා පාලිසාව තෙල් ටිකක් අරගෙන ඔළුවේ ගාගෙන යන්න ගියා ඔච්චරයි කරව පාපු නම පාපය බව දන්නේ නැහැ ගණන් ගත්තේ නැහැ සුළු දෙයක් ඉන්නේ ඒ සාසනිකදී වැරදි ආකාරයට පරිහරණය කරපු පාපය වුල් කරගෙන එයත් යක්ෂයෙක් වෙලා උපන් එයාට කොහොම මවිල් ගස් ඉඳි කටුවා ඔළුවේ කේස් ඔක්කොම ඉඳි කටුවා අත ගන්න බැහැ අත ගාව ගාන ඇයිනේ අර ඉනිකට වෙයිනා වගේ මගේම මවිල් සවාගියගේ ඇවිල්ලා හිල්ලුවේ මෙන්න මේ පාප කර්මයි සහිත දුක් විඳින සූචිය ඉනිකට වෙණි රෝවදීය ලෝම කියන කෙනෙක් කියලා කියලා ෘති ලෝම යක්ෂයා කියලා හතර කිව්වා දැන් මේ යක්ෂ අධ්‍යායයේ ඉන්න කම ඔය දුකේ වල විඳින්න ඕන දැන් මේ පාප කර්ම වල බලවත් වෙමින් හැටි සුළු දෙයක බව මේ තරම් බලවත් ඒ නිසා තමයි මේ සාසනීය දේවල් පරිහරණය කරන භික්ෂුන් වහන්සේලාට ඊවර ප්‍රත්‍යවේක්ෂාව, ඥාන ප්‍රත්‍යවේක්ෂාව, ඒ වගේම තෙනසුන් ප්‍රත්‍යවේක්ෂාව, ප්‍රභෝජන ප්‍රත්‍යවේක්ෂාව කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා වරදන්න කියයි. ප්‍රත්‍යවේක්ෂා කරලා වැඩිමින් ණයකෙ වෙනවා. නැත්නම් ණයට කෑවොත් ඉන පරිභෝගය. විසුණු වහන්සේ නම්කටත් ඉන පරිභෝගය ණයට කෑවොත් අලි වෙලා හරක් වෙලා හරි ගෙවන්න වෙනවා. සතෙක් වෙලා හරි ගෙවන්න වෙනවා. අර පාපේ විඳින්නත් වෙනවා. එනිසා කියනවා ප්‍රත්‍යවේක්ෂාන උකල ආහාර ගන්න එපා කියලා මාර්ගඵල ලාභී වෙච්ච තැපටන් ඒක ප්‍රත්‍යවේක්ෂාව කළත් නොකළත් උන්වහන්සේට දායාද පරිභෝගයක් හිමි වෙනවා මොකද උන්වහන්සේ ධර්මයෙන් පිට නැති නිසා එතැයි පටන් උන්වහන්සේගේ මුළු කාර්යයේම ධර්මානුකූලවම යන්නේ අදහසක් ආව ධර්මානුකූලයි ක්‍රියාවක් කතාවක් වල ධර්මානුකූලයි මාර්ගයේ වැටෙන පැත්තම ඉන්නේ අය අපහු යන්නේ සෝතාපන්න තැන් පටන් ඒ වාසනාව තියෙනවා ඒ වගේම තේය පරිභෝගී කියලා දුස්සීලව ඉඳගෙන වැරදි ආකල්ප කරමින් ජඩ වැඩ කරමින් සාසනීය දේවල් කෑවොත් එහෙම කවදා ගෙවල ඉවර කරන්නද ගන්න අපාගත කවියක් ගෙවලා ප්‍රේතවැනි යක්ෂවැනි අත්බැව් වලින්ද පව් ගෙවලා කිවිසන් අත්බැව්ක් ගෙවලා උපනුපාන කාලේ අනන්ත කාලයක් බොහෝ කාලයක් ඒ පාප ගෙවල වෙනවා හරිම බයයි නම් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාගෙන් සිවි පිරිසරව මේක අයිති ඒ නිසා ඒ අය දැනගන්න ඕනේ නමට හිටපොත් එහෙම වෙන්නේ ඕක. හැම මොහොතක් ගානේම අප්‍රමාදයෙන් නිත්‍ය කටයුතු කරලා ආර්ය මාර්ගය පූර්ණ කරන උත්සාහ කරන කෙනෙකුට ඒ හිත හරියටම එල්ලසලා ඉන්නේ වෙනස් වෙන්නේ නැතුව මාර්ගඵල ලැබුව තැන පටන්. නා අස්තාරේ පුද්ගලත් එපත් වෙච්ච තැන පටන් ඒ පුද්ගලයාගේ අදහස් වෙලක් වෙන්නේ අර දායාද පරිභෝගයේ හැම වෙලේ. සාහි පරිභෝගයේ කියලා තියෙනවා රාතන් වහන්සේට කිසිම දවසක වෙනසක් වෙන්නේ නැහැ හිමිකම ඒකාන්තයෙන් තියෙනවා උන්වහන්සේ කොහොම වැළඳුවත් ඊවර කොහොම පරිභෝග කරලා උන්වහන්සේට හිවිකම තියෙන නිසා කිසි දවසක පාපයක් අසුභාත්‍යයක්වත් උන්වහන්සේට ඉන්නේ නැහැ. මෙන්න මේකනේ අපි දැනගන්න ඕනේ. අපි ඔය දැනින් ආර්ය ශ්‍රාවක වුණා නම් ආර්ය ශ්‍රාවක වෙච්ච කෙනා දැන් නම් අපට ප්‍රශ්න නැහැ මම කොහොම කෑවත් එකයි, කෑදරකමල කෑවත් එකයි කියලා කලින් හිම හිිරිතක් එහෙම නැහැ. ඒ ගති ලක්ෂණයත් එක්කම සුද්ධ සාවි එන නිසාම උන්වහන්සේලාගේ එහෙම ස්වභාවයක් ඉන්නේ නැහැ. සත්‍යවේසා කලේ මොකද්ද? ඒ අදහසම තමයි ඊයින් එහාට කිසිම අදහසක් ඉන්නේ නැහැ මේ සාසනීය දෙයක් පරිහරණය කරන්න. දැන් අද මේ වගේ දා ගොළුනත් අද ආවිදිලා මේ පිරිස සාවක පිරිසක් වශයෙන් ඇවිදලා එනකොට වාහනවල එනවා වාහනේ ඩ්‍රයිවර් මහත්තයා සිල් ගන්න ඉන්නේ නැහැ. එයා හයර් එකක් ගේන. එයාට ඔගේ ගානකුත් නැහැ. එහෙම පිට ප්‍රහාදයක් නැති වෙන්නත් පුළුවන්. හාමැලිකම ටිකක් ඉන්න ගහ වටපිට බලලා ඉතින් ගස් වල තියෙන ගහස් වල ගෙඩි ගල් ගහන්න පුළුවන්, දරන්න පුළුවන්. ගසෝල අඩු කරලා දාන්න පුළුවන් තැනින් තැන වල මුත්‍රා පහ කරලා දත් පුළුවන් ඒගොල්ලන්ට ඔය ගානක් නැහැ හැබැයි මහා පාපයක් කරගන්නවා ඉතින් ඒ අය බොහෝ පරිස්සම් වෙන්න ඕනේ අවවාද අනුශාසනා පිළිපැදලා සංවර විය යුතු වන කෙල්ලමක් නෙමෙයි එක්තරා අවස්ථාවක මෙහෙම කතාවක් තියෙනවා මේ ලංකාවෙච්ච කතාවක් වෙන සිද්ධියක් පූජනීය ස්ථානයක බෞද්ධ පූජනීය ස්ථානයක කොඩියක් උඩ එල්ලා තිබුණා කොඩි පූජා කරපුවාම ඒ කොඩිය සාසනීය සතුයි.
මේ කොඩිය ගැලවිලා හුලකින් ගහගෙන ගිහිල්ලා ගොවිතැන් කරන ගොවි මහත්තයෙක් ඉන්න තැන එන්න. ආ මට හොද වාසියක් හම්බුණා කියලා ඒක අරගෙන ඒක අඹුල ගහගත්තා. අඹුල ගහන්න හොද එකක් මට හම්බුණා කියලා අඹුල ගහන වැඩ කළා. හැබැයි මෙයා දන්නේ නැහැ මේකේ පාපයක් තියෙන ගති ලක්ෂණයක් මොකද්ද කියලා. නමුත් මරණාසන්න මොහොතේ මේ පාපය බලවත් වෙන මේකයි ඇදිලා. ඇදිලා ඇදිලා මුළු ශරීරයේ දහස් පොළකින් හිර වෙලා දරමිටිය වගේ වෙලුණා. කර්ම ශක්තිය කර්මයෙන් වැඩිච්ච වරපට වැඩිලා ශරීරයේ දහස් පොළකින් ඉස්මුදුනේ පටන්ගෙන පාතුලට යන කම වීලා එක යනකොට එනකොට කර්ම ශක්තියෙන් ගෙනියන ශරීරය නිසා පාවිලා යනවා කර්මලා ගෙනියනවා වගේ. අතපය දික් කරන්නත් බෑ මොනවත් කරන්න බෑ හිර වෙලා ගල් වෙලා. අර කර්ම ශක්තිය තමයි හිතනකොට ඇදලා යන්නේ. කුලකට අහු වෙච්ච කර්මලා වතක් ඒ ඇදලා යන්නේ. ඒක හයියෙන්නේ මෙයාට කුලකේ ශක්තිය ඇදලා යන හැටි. ඒ වගේ කර්ම ශක්තිය වලින් තමයි යන්න හිතනොත් යන්නේ ඉඳ හිතනොත් ඉන්නේ ඔක්කොම වෙයි. හෙල්ලෙන්න පෙරලෙන්න මොනවක් කරන්න බෑ තමන්ට උනේ කතාවක් කොල්ලන්න බෑ. එයාගේ යම් කිසි ඥාති සම්බන්ධය තියෙන එක්තරා විසුණු වහන්සේ නමක් පැවිදිලා ඉන්නවා දැකලා එතෙට ගියා. දැකලා හිතා මේ වෙච්ච සිද්ධිය දන්නවා තේරෙනවා කර්ම කර්ම විපාක දෙද්දී තනුව. එයාට පේනවා මේ අර පොඩි අරගෙන ඉඳලා තමන් අබුලිට පාවිච්චි කරපු එකේ කර්ම විපාකේ මට මේක උනේ කියලා දන්නවා. ඒක පුණ්‍ය දිවසක් පුණ්‍ය විදියක් නෙමෙයි කර්ම විපාකයක දී කියලා ඉති කොටසක් තියෙනවා. ප්‍රේතීන්ටත් ඔක පහළ වෙනවා තමන් කරපු කර්ම දැක දැක විඳින්න. මෙන්න මේ එකක් වෙලා තමයි තිබුණේ. අර හාවුලත් කන්නේ ස්වාමීනි මාව බේරා ගත්තා. මගේ මෙහෙම වරදක් වුණා. මම මේ දායක වරදා බව දන්නේ නැතුවට. ඒකේ තියෙන පාපේ මට අද පළ දීලා. මගේ ශරීරයේ දහස් කොටකින් වැල් කොටවල වලින් හිර වෙලා. අපි නෝ රෙදිපටි වගේ. මොනවා හරි අය වගේ බැඳිලා. ගලවා ගන්න බැහැ. මට පීඩ වෙන්න කියලා එල්ඩී එමක් කරනකොට ගියා. කොහොමද මම පීඩෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඔය සිද්ධිය කිව්වා. ඉතින් මොකද කරන්න ඕනේ? අනේ ස්වාමීනි මා වෙනුවෙන් ඔබ වහන්සේට මම උදව් කරලා තිනවා උපකාර කරලා තිනවා ඥාතිත්වයේ පෙර කාලෙක. ඒ නිසා ඔබ වහන්සේ දෙන පින ගන්නත් මට හේතු වාසනා තියෙනවා. මා වෙනුවෙන් මා මේකෙන් නිදහස් කරන්න ඔබ වහන්සේ පිණ්ඩපාත කරලා ලැබිච්ච දේවල් වලින් කොඩි හදලා ලැබුණ සළු වලින් කොඩි හදලා කොඩි 1000 පූජා කරන්න මා වෙනුවෙන්. මම මේ දහස් වලකින් වැඩිලා ඉන්න එකේ ලේහෙන බව මට පේනවා. ඒකෙන් නිදහසේ. උන්වහන්සේ අනුකම්පා කරලා පිණ්ඩපාත කරගෙන යනකොට ලැබිච්ච දැන් වලින් ලැබුණු හිදි කැලි අරගෙන මේවන් කොඩි මහලා කොඩි 100ක් හදලා ඉස්සෙල්ලා පළවෙනි සැරේ සාසනයට පූජා කරලා අර පිණි හිටපු ඥාති අර ඥාති ප්‍රේතයාට පුණ්‍ය අනුමෝදනා කළා. පස්සේ වළනකොට 100 පොලකින් ලැබුණා. ලේලා ඉතින් පිණි හිටියානේ ස්වාමීනි 100 පොලකින් නිදහ. තව 900 පොලක් තියෙනවා. අනේ ස්වාමීනි මට අනුකම්පා කරලා කොහොම හරි වාහ ගොඩ ගන්න. උන්වහන්සේ අනුකම්පා කළා නැවතත් එහෙම ගිහලා තවත් පොලි 100ක් කරගෙන ඔය විදිහට සාදන පූජා තවත් 100 පොලක් ලැබුණා. ඔය විදිහට පොලි 1000ක් උන්වහන්සේ 10 වතාවකට පූජා කරපුවාම අර පුද්ගලයා 1000 පොලකින් ලිහිලා 2000 වෙනවා. දැන් මේවා කියන්නේ මේ සෙල්ලම් නෙවෙයි තාම කුළු දේ වුණත් බලපාපු හැටි. එහෙනම් මේකදී අපි හොඳට තේරුම් ගන්න ඕනේ සාසනික දේවල් පරිහරණය කරනවා නම් හරි භයානකයි. ඒ ගුණයෙන් ඉඳලා පරිහරණය කරන්නත් ඕනේ ප්‍රතිවේශාවෙන් පරිහරණය කරන්න ඕනේ. දානයක් ගත්තා නම් රහපිනිස ගන්න අසීමිතව කෑදරකවල බලපුරවා ගන්න. එහෙම නැත්නම් වින වින බාහිර වන්නා වූ කය හදාගන්න හැඩ ගහගෙන ලස්සන වෙන්න කාම සම්භෝගය සඳහා අවශ්‍ය කරන්නා වූ වාජී කරන වැන්දියවල් අරගෙන කය සකස් කරගන්න උද්දීපනය කරගන්න. ඒවා මහා භයානකයි. ඒවා මේ සාමාන්‍ය ගිහියන්ගේ වැඩ මිස සාසනික දේවල් අංශු මාත්‍රයක් එහෙම පරිහරණය කරන්නයි තියක් නැහැ. බඩගිනි වේදනාව කියනෝ නම් බණ අහන්නකෝ භාවනා කරන්නකෝ ඒක මහා බාධකයක්. ක්ලාන්තේ කරහිල්ලා නැගලා පල නැත්නම් අර ශක්තිය නැහැ. ඒතර බල පිරිහිලා පිරිහිච්ච බල ඇතුව මේ මාර්ගය වළඳලා මාරු. ඒ නිසා කය පෝෂණය කෙරෙන්න ඕනේ අන්නේ සදහායි කියන අදහස අරගෙන විතර තිත්තයි ගහයි හොඳ නැහැ හොඳයි ඔය ආදී වශයෙන් අදහස් ගන්න නැතුව මේකේ මේ කායික පෝෂණය විතරයි මම බලාපොරොත්තු වෙන්නේ. වෙන නම් මේ බාහිර ලෝකයේ ආස්වාදයක් නෙමෙයි කියන අදහසින් ඉස්සෝ ඒ ආහාර ගන්න ඕනේ කියලා පෙන්නනවා. මේකට විවිධාකාර උපමා දීලා තිනවා. පුත්‍ර මාංශ උපමා කියලා උපමා දීලා තිනවා. ඒ වැඩි පෙන්නන්නේ හරියට කාන්තාරයක ගමනක් යනකොට අම්මයි තාත්තයි පුතයි කියන මේ තුන්දෙනා ගමනක් යනකොට ගිනිච්ච කෑමත් ඔක්කොම ඉවරයි. කාන්තාරයේ මැද දැන් ඉඳී යන්නත් ඕනේ. තව මොහොතක්වත් යන්න බෑ. කන්න දෙයක්වත් නැහැ. තුන්දෙනාටම මැරෙන්න වෙන්නේ. මේ වගේ අවස්ථාවක අම්මා කියනවා මම උපක්‍රමයක් කියනවා දෙන්නේ කුල ජීවත් වෙන්න.
මගේ ජීවිතේ මම විනාශ කරගන්න. මගේ මාත්‍රික කාලා ඔයයි පුතයි දෙන්නා කියලා කොහොම හරි මේ කාන්තාරේ ඉවර වෙන්න ඕනේ. ඒ දරකට මට නම් ඒක කරන්න බැහැ. මං යෝජනාවක් ගන්නවා. මං සිය දිවි හානි කරගන්න. පුතයි ඔයයි දෙන්නා කියලා මගේ මාත්‍රික කාලා කොහොම හරි ඔය දෙනා කාන්තාරේ ඉවරලා වේරෙන්න. අනේ මට ඒකත් කරන්න බැහැ. අර පොඩි එකට බලහින්න උගලන්න බැහැ පොඩි ලදරු වැඩි. ඒ මෙහෙට වෙනකොට කෑම හොයලා නේ එකක් නැටලා යනවා. ඊට පස්සේ දැයිදී මසක් නම් හම්බ වුණා අපි දෙන්නා ඕරපේ මැරුවෙත් නෑ වරා ගත්තෙත් නෑ සියදි විහානි කරගත්තෙත් නෑ පුතා වලානි දැන් කන්ද නැතු. දැන් අපි දෙන්නට ජීවත් වෙන්න තියෙන එකම දේ මේ පුතාගේ මස්ටි. දැන් මොකද කරන්න ඉති වෙන කරන්න දෙයක් නෑ. දෙන්නට ජීවත් වෙන්න මේ පුතාගේ මස් කන්ද වෙනවා. වෙන කන්ද දෙයක් නෑ. එහෙනම් ඉතින් පුතාගේ මස්ටිගේ කාලා අපි කොහොම හරි මේ කාන්තාරේ ගෙදෙමු කියලා. අර පුතාගේ ශරීරයේ තිබිච්ච මස්ටිගේ වස් කරගෙන පොඩි වැඳගෙන බලි කිනි වෙනකොට ඕකෙන් කෑල්ලක් අහන. යා කොහොම අමාරුවක් ඉතර එහෙනම් ඇද්දේ යම සාතර මෙච්චර තමන්ගේ දරුවගේ මස්ටිගේ කාලා ඉතින් ජීවත් වෙන්න කොයිතරම් සහවල්ලා කන්න පුළුවන්. අතීතව බල පුරවා ගන්න පුළුවන්. හොඳයි හොඳයි කියලා කන්න පුළුවන්. ලුණුවාදී ලුණු වැඩි කියන්න පුළුවන්. රහනේ රහ තියනවා කියන්න පුළුවන්. එහෙම එකක් ගන්න පුළුවන්. මේකෙන් පොඩ්ඩක් හරි කාලා ජීවිතේ ගැට ගහගෙන මේ කාන්තාරේ ඉගොඩ වෙන්න කියලා අදහසක් ආව කොහොමද අදහස ඉන්නේ අම්මා තාත්තා. මේ ශාසනයේ ශ්‍රාවකින්ට වෙන්නවා මේ ශාසනයෙන් ලැබෙන්නා වූ ධානය ඔන්න ඔය අදහසින් වලදා. මේ සංසාරයේ මහා කාන්තාරය. සසර නැති කාන්තාරේ ඉගොඩ වෙන්න නම් ඒ මාර්ගය පූර්ණිය කරන්න නම් ඒකට තවත් ඉන්නවා මේ ජීවිතේ පවත්වන්න ඕනේ. අන්නේ පුතාගේ මස්ටි කනවා වගේ හැදහැයින් දායකින් දෙන්නා වූ ධානය ඔය ආකාරයෙන් අරගන්න. අරගෙන තමන්ගේ යන්තම් බල විශ්වාසයෙන් පුරවගෙන ශක්තිය ඇති කරගෙන අප්‍රමාදයෙන් යුතු මාර්ගය වල්ලා ඉඳන් සසර කතරෙන් එතර වෙන්න නැහැ අරිහත්ත්වයටපත් වෙන්න උත්සාහ කරන්න කියලා බුදුන් වහන්සේ දේශනා කළා. දැන් මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතකොට අපි කාටවත් භික්ෂුණී කිව්වත් උපාසක කිව්වත් උපාසිකා කිව්වත් මේ සිව් පිරිසම බුද්ධ ශාසනය. අද මේ පෙරවස් සමාදන් වෙලා ඉන්න දාට මේ සිව් පිරිසට ඒකාන්තයෙන් අයිති වෙන්නේ. එහෙනම් මේ ලැබෙන දාන වරදන්ද කියෝ ඒ ප්‍රමේත නිසා වෙන ප්‍රමේයකින් නෙමෙයි. මෙන්න මේ වගේ ප්‍රත්‍යවේක්ෂාව තියෙනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නිකන් වාක්‍ය කියලා කාගෙන් කාගෙන යන එක නෙමෙයි. ඕකේ අදහස තේරුම් ගන්න ඕනේ. ධර්ම අවබෝධ වෙන්නේ වාක්‍ය වලින් වචන වලින් නෙමෙයි අදහස. මොන වාක්‍යයෙන් කිව්වත් කමක් නැහැ අදහස දෙංගලින් කිව්වත් කමක් නැහැ ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂාව. පාලියෙන් බඳලා ගොතලා දිනා යම් පාල පාලි පදමාලාවකින් ඒ විදිහට කිව්වත් කමක් නැහැ. හැබැයි අදහස කොහෙන් හරි තේරෙන්න ඕනේ ඒක විදිහට. එහෙම හොරගත්තොත් තමයි මාර්ගය වඩන්න පුළුවන් වෙන්නේ. ඉතින් කවුරු ප්‍රේතව ඉන්න ඕනේ? සාධනික බිම්වල තියෙන දේවල් එහෙම විනාශ කරන්න යන්න හොඳ නැහැ. සහ පිළිස කණ්ඩ යන්න හොඳ නැහැ. අතීතිත බල පුරවා ගන්නත් හොඳ නැහැ. ඒ නිසා හරියට මේ ජීවිත යාත්‍රාව පවත්වාගෙන ආර්ය මාර්ගය පූර්ණ කරන්න වට මේකේ ශක්තිය දහිතේ ලැබේවා කියන අදිස්ත්‍යානේ තියාගෙන ගත්තා තමයි සාර්ථක වෙන්නේ. ඒකේ තේරුම අර හරියට ඒක අපේතු කරගන්න බලාපොරොත්තු වෙන්න එතකොට ප්‍රශ්නයක් නැහැ.